ඓභවේවා සුබම සුබ දවසක් ඔබට අපේ ජාතියට අපේ රටට පණ දුන්න ජාතික වීරයෝ ගැන කුඩා කාලේ ඉඳලම අපේ රටේ බොහොමයක් දෙනා පුන පුනා අහලා ඇති ජාතිය දනින් වැටලා තියෙන අවස්ථාවල රට අරාජික වෙලා තියෙන අවස්ථාවල රට ගොඩගන්න සමත් වුණු වීරෝදාර පුද්ගලයන් අපේ රටේ ජාතික වීරයින් බවට පත් වුණා හැබැයි තමන්ගේ ජීවිත පවා උපන් බිම වෙනුවෙන් කැප කරපු ඒ පිරිසුදු අරමුණ වෙනුවෙන් කැප කරපු සමහර දෙනාගෙන අපි හරියටම දන්නේ නැහැ ඉතින් 75 වෙනි නිදහසත් එක්ක නිදහස ගැන කතා කරද්දි ඍජුවම කතා කරන්නේ නැතිනම් अहंगे लक्ष्मण कदिरगामर वर्तमान वेनकोट भूमिया पार्लिमेंट मंत्री वरुण अमात्यवरुण सह अनेकु देशपालज्ञ पिलिबंधव जनता इतर सतुदायक आकल्पयाक जनता वगेम राटवेनुन कैपोन देशपालन नियोजित इंट गरुकरन्नत अपेराटे मिनिसु किसी सेत्म पसुपटुने इप्पुडु मतकनम एकदासांसे अणु हतरे सिट दिदास पह दक्वा अवस्था देककदि पमन श्रीलंकावे विदेश अमात्यवरया विधियट कटयुतु करपु कीर्तिमत् देशपालज्ञयेक वगेम विद्वतेक्कुनु नीतिज्ञ लक्ष्मण कदिरगामर पिलिबंधव राटे मिनिसु अदत् दरन्नी आदरे सह गौरवे एकतु नहेगीमक उप्पत्तियेन द्रविड ख्रिस्तियानि भक्तिकेक्कुनु ओहु බෞද්ධින්ගේ වෙසක් පොහොය එක්සත් ජාතීන් විසින් පිළිගත් ජාත්‍යන්තර සැමරුම් දිනයක් බවට පත් කරන යෝජනාව 1999 වර්ෂයේදී ඉදිරිපත් කරනවා. ඒ වගේම පසු කාලීන ඔහු දේශපාලනයේ හිණිපෙත්‍රම යද්දී LTT සංවිධානය ජාත්‍යන්තර වශයෙන් තහනම් කරන විශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. ඔහුගේ මේ උත්සාහයත් එක්ක LTT සංවිධානයට ශ්‍රී ලංකාවෙන් වගේම වෙනත් රටවල් වලින් ලැබුණු මූල්‍යාධාර පවා අහිමි වෙලා යනවා. ඉතින් මේ හේතුව නිසාම ශ්‍රී ලංකාවේ රජය තුල LTT සංවිධානයේ දැඩිම වෛරයකට ලකුණු පුද්ගලයෙක් බවට ඔහු පත් වෙනවා. ඉතින් කොපි තුන LTT සංවිධානය 2005 අගෝස්තු 12 වෙනිදා ස්නයිපර් ප්‍රහාරයක් යොදවාගෙන කුරුදුවත්තේ පිහිටි පෞද්ගලික නිවසකදී ලක්ෂ්මන් කදිරගාමර් කියන මේ විශිෂ්ට චරිතය ඝාතනය කරනවා. අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ලක්ෂ්මන් කදිරගාමර් මහත්මයා ජීවත් වුණා නම් රටට මේ වෙනකොට ඉතාම විශාල සේවයක් කරන බව. ඉතින් ඒ ආකාරයෙන් තමයි ජාත්‍යන්තරයේ පවා දිනපු අපේ රටේ නායකෙක් ජාතික වීරයෙක් විදිහට රටට අහිමි වුණේ. අංක 2 මහාචාර්ය සේනක බිබිලි. සේනක බිබිලි මහාචාර්යවරයා ගැන අපි කලිනුත් කතා කරලා ඇති. නමුත් මේ සුවිශේෂී වීඩියෝ වෙත් අපි ඔහු ගැන සඳහනක් කළ යුතුමයි. හිතන්න තමන්ගේ පෞලි වැඩිහිටියෙක් දරුවෙක් අසනීප වුණ හැම වෙලාවකම අපිට මතක් වෙන්නේ රජයේ බෙහෙත්. එහෙම නැත්නම් ඩිස්පෙන්සරියක බෙහෙත්. ජීවිතයක් ජීවත් කරන්න බෙහෙත් අත්‍යවශ්‍ය වුණා. ඒ බෙහෙත් මිලදී ගන්න වටිනාකමටත් වඩා වැඩි විශාල මුදලකට අතීතයේ තද වෙනකොට වර්තමානයේත් ඒ වගේම අනාගතයේදී අපිට බෙහෙත් වලට ගිවන්න සිද්ධ වෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තමන්ගේ ඖෂධ වලට අදාළ වටිනාකම් විතරක් ගෙවලා ඖෂධ මිලදී ගන්න හැකියාව අපිට උදා කරලා දෙන්න කැප වුණ මිනිසෙක් තමයි මහාචාර්ය සේනක බිබිලි. ඉතාම අවාසනාවන්ත විදිහට උට ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණේ. ඔහු කරපු මේ කැපවීම නිසාමයි. ඖෂධ ජාවාරම් කරුවන්ට එරෙහිව වැටබඳිමින් ඔහු නිර්මාණය කරනවා ඖෂධ වෙනුවෙන්ම සැකසුණු සේනක බිබිලි ප්‍රතිපත්තිය. ඖෂධ සඳහා වෙළඳ නාමයන් වෙනුවට ඖෂධීය නාමය පමණක් යෙදීම, ඖෂධ පිට රටින් ගෙන්වීම සහ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම රජයට පවරා ගැනීම, ඖෂධ පිළිබඳ පේටන් නීතිය සංශෝධනය කිරීම වගේ නීති රාශියක් මේ සේනක බිබිලි ප්‍රතිපත්තිය ඇතුළේ සඳහන් වුණා. එනෝ විශ්වාස කරන්න අවුරුදු 3ක් ඇතුළේ ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබා දෙමින් කෝටි 11ක විදේශ විනිමයක් රටට ඉතිරි කරලා දෙන්න ඔහු මේ ප්‍රතිපත්තියත් එක්ක සමත් වුණා. 1973 වර්ෂයේ වෙනකොට ඖෂධ ආනයනය සම්පූර්ණයෙන්ම රජයේ සතු කරගන්න ඖෂධ සංස්ථාවට හැකි වෙන්නේ ඔහුගේ මේ මග පෙන්වීම නිසා. නමුත් එදා සිද්ධ වුණෙත් අද සිද්ධ වෙන දෙයම තමයි. ඖෂධ මාෆියාකරුවන්ගේ කළු සල්ලි වලට යට වුණ දේශපාලනය නිසා බිබිලි මහත්මයාගේ ප්‍රියාකලාපය අහුරා දමමින් 1975 වර්ෂයේ වෙනකොට නැවතත් ඖෂධ මාෆියාව හිස ඔසවන්න පටන් ගන්නවා. සේනක බිබිලි මහත්මයා සමග බද්ධ වෛරයෙන් ඉඳපු බහුජාතික සමාගම තම රහසිගතව 1977 වර්ෂයේ සැප්තැම්බර් 29 වෙනිදා රෝහලක ඇඳක් මතදී සේනක බිබිලි මහත්මයාව ඝාතනය කරනවා. අද වෙනකොට රෝකේම රටවල් 26ක් ඔහුගේ ප්‍රතිපත්තිය අනුගමනය කළත් අපේ රටේ බලධාරීන්ගේ ක්‍රියාකලාපේ නිසාම අපේ රටේ වටිනා පුද්ගලයාත් අකාලේ අහිමි වෙනවා. අංක 3 පద్මසිරි ත්‍රිමාවිතාරණ. 1977 දී JR ජයවර්ධන මහත්මයා විවෘතාර්ථකය හඳුන්වා දීමත් එක්ක මහජන සේවාවන් පෞද්ගලීකරණය කරන අතරේ අපේ රටේ අධ්‍යාපනයත් පෞද්ගලීකරණය වීම ආරම්භ වුණා. මේ තීරණයන්වල ප්‍රතිඵලයක් විදිහට රාගම තංගොල්ල ප්‍රදේශයේ පිහිටි තංගොල්ල රජේ රෝහල, ඒ වගේම රෝහලට අයිති වෙලා තිබුණු හෙක්ටයාර 14ක ඉඩම මෙසියල්ලම පෞද්ගලික විශ්වවිද්‍යාලයකට පවරා ගන්නවා. 1981 දී රාගම උතුරු කොළඹ රෝහල සහ
අනිකුත් පහසුකම් මේ පෞද්ගලික විශ්වවිද්‍යාලය වලින් වෙන් කරනවා. නමුත් මේ තුලින් නිදහස් අධ්‍යාපනයට වන හානිය දැක්ක ශිෂ්‍ය සංගම් ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය කියලා සංවිධානය වෙලා විරෝධතා දක්වනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ජන සතු කරව කියන සටන් පාඨය යටතේ පద్මසිරි ත්‍රිමාවිතාරණ රංජිත් පෙරේරා බීඩී බන්දුවර්ධන මේ ශිෂ්‍ය ශ්‍රේයාකාරකින් ඇතුළු බොහොමයක් දෙනා නැවත රාගම වෛද්‍ය පීඨයේ රජයේ විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්න ඉතාම බරපතල ගණයේ විරෝධතාවයක් අරගෙන යනවා. නමුත් අරමුණ සාර්ථක වෙද්දී මේ ශිෂ්‍ය ක්‍රියාකාරකින් 3 දෙනාම 1988 ඔක්තෝබර 22 වෙනිදා රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලයේ අසලදී පැහැරගෙන ගිහිල්ලා ඉතාම අමානුෂික විදිහට වත හිංසා පමුණුවලා ඝාතනය කරනවා. කොමින් හරි අද වෙනකොට රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කැලණි සරිසවියේ වෛද්‍ය පීඨයේ බවට පත් වෙලා අවසානයි. ඉතින් පద్මසිරි ත්‍රිමාවිතාරණ අපේ රටේ ජාතික වීරයින් අතරට එකතු වෙලා ඉවරයි. අංක 4 මාචාර්ය ඩැනියෙල් ද සිල්වා විජේසේකර. ඔබ දන්නවා වර්තමානයේ වෙද්දී යතුරු පුවරුවක් එහෙම නැත්නම් කීබෝඩ් එකක් මෙන්න මේ දේ පාවිච්චි නොකරන කෙනෙක් නොමැති තරම්. දන්නවද මේ සිංහල යතුරු පුවරුව මුලින්ම නිර්මාණය කළේ අපේ කතානායකයා මාචාර්ය ඩැනියෙල් ද සිල්වා විජේසේකර. ඔහු නිර්මාණය කරපු මේ යතුරු පුවරුව වර්තමානයේ වෙනකොට පරිගණක වලටත් භාවිත කරනවා කියලා බොහෝ දින්ම දන්නවා. ලන්ඩන්, කේම්බ්‍රිජ්, වියානා, කල්කටා ඒ වගේම ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාල රැසකින් අධ්‍යාපනය ලැබපු බොහෝ ලතින්, ප්‍රංශ, ජර්මන්, හින්දි, බෙන්ගාලි මේ වගේ භාෂා 10කටත් වඩා හැසිරීමේ හැකියාවෙන් යුක්ත පුද්ගලයෙක් වුණා. ඒ වගේම මහාචාර්ය විජේසේකර හඳුන්වන්නේ මෙරට බිහි වූ ප්‍රථම සිංහල මානව විද්‍යාඥයා විදිහට. ඉංග්‍රීසි භාෂාවෙන් පොත් රැසක් රචනා කරපු ඔහු සිංහල භාෂාව ජාත්‍යන්තරයේ වෙත ගෙන යන්න විශාල කැපකිරීමක් සිදු කළා. එනෝ අපේ රටේ ආදිවාසී ජනතාවගේ විකාශන ක්‍රමය හෙරිටේජ් ඔෆ් ශ්‍රී ලංකා කන්ටැක්ට් ඇන්ඩ් කන්ෆ්ලික්ට් විත් ශ්‍රී ලංකා මේ වගේ කෘතීන් නොසේ ඔහු පැහැදිලි කළා. ලෝක ප්‍රකට මෑන් සංගරාවට ඔහු ගිරිදේවිය හා දල කුමාරයාගේ කතාව පත්තිනි ඇදහිම නාග සංකේත සහ බිලි පූජා ගැන අර්ථ විවරණය කරමින් ශාස්ත්‍රීය ලිපි බොහෝ ප්‍රමාණයක් ඉදිරිපත් කළා. ඉතින් අපේ රටේ පුරාවිද්‍යා සංගමය ඔහුට පුරාවිද්‍යා චක්‍රවර්තී කියන ගරුණාමය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සාහිත්‍ය ශූරී සම්මානය ප්‍රාචීන භාෂෝපකාර සමිතිය පඬිත කියන නාමය ඉතාම ගෞරවයෙන් පිරිනමනවා. අපේ රටේ භාෂාව වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කරපු ඔහු තවත් වසර 100 ගණනකට ඔහුගේ දැනුම ඉතුරු කරලා 1999 වර්ෂයේ අගෝස්තු 3 වෙනිදා ජීවිතයෙන් සමුගත්තා. අපි අද ඉන්ෆෝහබ්තුලින් කතා කළේ අපේ රටේ පෙළ පොත්වලින් ඉගෙන ගන්න ජාතික වීරයන්ගේ ලයිස්තුවට තවමත් නොම නොයෙදුණු රට වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටු කරපු ශ්‍රී ලාංකීය ජාතික වීරයන් පිරිසක් ගැන. රටට වීරයන් ඉතුරු වෙනවද? රටේ වීරයන් බිහි වෙනවද? බිහි වුණු වීරයන්ගෙන් රට ප්‍රයෝජනය ගන්නවද? මතක තියාගන්න මේ සියල්ලම තීරණය වෙන්නේ රටේ පාලකීන්ගෙන් එහාට ගිහිල්ලා රටේ ජනතාව වෙන අපි මත. ඒ නිසාම ඔබ රටේ නායකත්වය වෙනුවෙන් මේ මොහොතේ ගන්න තීරණය නිවැරදිම තීරණේ බව සහතික කරගන්න. පස්සේ පසුතැවෙන්න තීරණ අරගෙන අවුරුදු 100 ගණක් තිස්සේ අපි හයිමි කරගත්ත මේ වගේ ජීවිත හොඳටම ඇති. ඒ නිසා ආරාධනා කරනවා එක්වරක් නෙවෙයි 100වරක් හිතන්න. සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන්නකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.